අර ඇවන්ගාඩ් ආරක්ෂක සමාගමෙන් කරගෙන ගිය වැඩපිළිවෙළ නාවික හමුදාවට බාරගත්තාට පස්සේ පිළද නැවකාවලට ආරක්ෂාව සපයන්නේ වැඩපිළිවෙළේ දැන් තත්ත්වය කොහොමද අපිට දැනගන්නේ? ඒක ආයි ආරක්ෂාව සලසන්නේ අප්‍රිකාවේ හෝන් ඔෆ් අප්‍රිකා කියන හරිය තිබේ සෝමාලියන් මුහුදු මංකොල්ලකාරයන්ගෙන් නැව් බේර ගන්න එක. ඒක පහුගිය දවස්වල බොහොම බැරෑරුම් ඉදිරි තිබුණා. දැන් එන්න එක අඩු වෙලා තියෙනවා. නමුත් නාවික හමුදාවෙන් අපි භාවිතා කරන්නේ දැනට අපි ගොඩබිම ගාල්ලේ සහ කොළඹ නාවික හමුදා කඳවුරු දෙකේ තිබෙනවා ආමරීස් වෙපන් තියාගන්න පුළුවන් ආරක්ෂාව තියාගන්න පුළුවන් ස්ථාන. අපි දැනට කරන්නේ ඒ ආරක්ෂාව සැලසීම විතරයි. එතකොට ඒ නැව්වල නගින පුද්ගලයන් ආරක්ෂකයන් වෙනත් කම්පැනි වලින් වෙනත් රටවලින් අපේ ලංකාවේ කට්ටියත් ඒ වගේ නගිනවා. නමුත් ඒගොල්ලෝ ලංකාවට බැස්සට පස්සේ ආරක්ෂක සහිතව වෙපන් අපි තියාගෙන ඉන්නවා. ඒ මේ තුවකු කුණ්ඩ සහ අනිකුත් ආයතනම අපි පරිසරව තියාගෙන ඉන්නවා නැවත වරක් නැවකට නගිනකම්. ඒක තමයි නායක හමුදායෙන් දැනට කෙරගෙන යන්නේ. ඊට අමතරව රත්න ආරක් ලංකා වගේ වැන් පුද්ගලයන් සැපීම දිගටම කරගෙන යනවා. ඒ රජයට ලැබෙන ආදායම ඒ ආකාරයෙන් ලැබෙනවා ඒකට. ඒක දැනට යම් ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. ඒක මුළු ලංකාවෙම නෙමෙයි මුළු ලෝකෙම ඒ නැව් අයිතිකාර සමාගම් ඒගොල්ලෝ තමයි තීරණය කරන්නේ අපිට ආරක්ෂාව ඕනේද නැද්ද කියන එක. ඉතින් අර පහුගිය මේ වසර ඇතුළතම එකකට දෙකකට වැඩිය උනේ නැහැ මුහුදු මංගොල්ලකාරයන්ගෙන් ආපු ආපදා. ඒ අනුව ඒගොල්ලොම තීරණය කරගන්නවා දැන් අපිට ආරක්ෂාව එච්චර අවශ්‍ය නැහැ කියන එක. සමහර නැව් ආරක්ෂාව ගන්නවා, සමහර ඒවා ආරක්ෂාව නැතුව යනවා. මේ තත්ත්වයෙන් අපිට නේවි එක හරහා විශාල ආදායමක් ලැබුණානේ. ඒ පහුගිය මේ නේවි එකට බාරගත්තට පස්සේ ඒ කාලය තුන මංගිතර පහුගිය අවුරුදු තුන තුළ ඒ ලැබුණ ආදායම අපිට දැනගන්න පුළුවන් වෙයිද මේ අවස්ථාව? මාග දැනට නෑ ඒක. මට ලබා දෙන්න පුළුවන් කොච්චරක් ආණ්ඩුවට අපි බැර කරාද කියන එක.